IPL තරගාවලිය 37 වන තරගය පැවැත්වුණා 27 වෙනිදා. ඉතින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් අතර තමයි මේ තරගය පැවැත්වුනේ. ඉතින් ටිකක් ලකුණු වැඩියෙන් ගියා චෙන්නයි කණ්ඩායම අතින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු ලබාගෙන ඉදී විශේෂයෙන්ම මාතීෂ පතිරණට තමයි දෙවනුවට වැඩියෙන්ම ලකුණු ලබාගෙන තිබෙන්නේ විශේෂයෙන්ම අවසාන පන්දු වාර කිහිපය යවන්නේ ඔහු දැන් ඩෙත් ඕවර්ස් ඉතින් වැඩියෙන්ම ලකුණු ලබාගෙන තියෙන්නේ ආකාශ් ටින් වෙනදාට හොඳින් පන්දු යවන තරුණ ක්‍රීඩකයා පන්දු වාර දෙකේ ලකුණු 32ක් ලබා ගත්තා පවර් ප්ලේ අවස්ථාවවලදී පන්දු වාරක විකේ 16යි මාතීෂ පතිරණ ඩෙත් ඕවර්ස් යවලා පන්දු වාර 4යි ලකුණු 48ක් ලබා දීලා තිනවා වැඩියෙන්ම ලකුණු ලබා ගන්න මේකේ අවසාන පන්දු වාර දෙකේදී ඒ ලකුණු 12 ගානේ පන්දු වාරයකට ලබාගෙන තියෙන 4 පාරවල් 5ක් සහ 1 6 පාරක් ලබාගෙන තිබෙනවා නිලගුණ පන්දු 5යි. හැබැයි විශේෂයෙන්ම කියන්නට ඕන මේක මේ තරඟයේ විස්තරය ගැන කතා කරද්දිත් මම කිව්වා මේ මාතීෂ පතිරණට ලබාගත් ලකුණු 20කට වැඩිය ලකුණු ප්‍රමාණයක් මේ ලකුණු 48 ගණන් කරලා බැලුවොත් යන්නේ පිත්තේ අරහෙ මෙහෙ වැඩිලා නැත්නම් එජ් වෙලා වැඩිලා තමයි යන්නේ යෝකර් පන්දු දෙකකට 4 පාරවල් දෙකක් යනවා කඩුල්ල පසුපසින්. ඉතින් එහෙම බලපුවම ලකුණු ටික එකතු කරලා බැලුවොත් එහෙම ලකුණු 20කට වැඩිය මෙතන තියෙන්නේ ඔහුට පහර දීපු පන්දු නෙමෙයි අතන මෙතන වැඩිලා නැත්නම් ඔහුගේ ඇක්ෂන් එක හොයා ගන්නට බැරුව පිත්ත මනද්දි ඔය කන පහරවල් කියලා කියන්නේ ඒ වගේ ගිය ලකුණු ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. තරඟේ බලන්නේ නැතුව කවුරු හරි අවසාන ප්‍රතිඵලය බැලුවොත් එහෙම නැත්නම් ස්කෝ කාඩ් එක බැලුවොත් හිතයි මාතීෂ පතිරණට හොඳට ගහලා කියලා. ඉතින් එවැනි කාරණයක් ඇත්තරම MS ධෝනිගෙන් විශේෂ මැතිව් හේඩන් විමසා සිටිනවා ඔය හා සමාන අදහසක්. පසුගිය තරඟවලදී ඔබේ කණ්ඩායම වෙනුවෙන් හොඳටම පන්දු යවපු කෙනෙක් තමයි මාතීෂ. අද මාතීෂගේ පන්දු වාර 4ේදී වැඩි ලකුණු ගත්තත් ඒ වගේ වැඩිපුර එජ් වලින් තමයි ලකුණු ගියේ. කොහොමද ඔබ මේක ගන්නෙ යනුවෙන් අහනවා නායක ධෝනිගෙන්. ඉතින් ධෝනි ඔකට පිළිතුරක් දෙනවා හරි අපූරු. කාට හරි ස්කෝ කාඩ් එක බලලා අවසානයේදී ලකුණු වැඩි කියලා මේක තීරණය කරන්න බෑ. අපි බලන්න ඕනි යවපු පන්දු සහ බවුන්ඩරිස් ගියේ කොහොමද කියන එක. පන්දු ඉතාම සුළු ප්‍රමාණයක් එල්ලේ වෙනස් වුණා විතරයි අදත් මාතීෂ නරකට බෝල් කරේ නැහැ යනුවෙන් විශේෂයෙන්ම නායක ධෝනි පැවසුවා. ඇතරම මේ ලකුණු 4 පහරවල් යද්දිත් අපි දැක්කා සජීවී විකාශයේදී අත්පුඩි ගහලා දිරිමත් කරනවා වයස 20 මාතීෂව මේ නායකයා. මොකද ඒ පන්දු වැඩි හරියක්ම නරක පන්දු නෙමෙයි හොඳ වැඩිකමට තමයි ඒ 4 පහරවල් ගියේ. ඉතින් වාසනාව තිබ්බේ රාජස්ථාන් රෝයල්ස් අතේ. ඒක තමයි වුනේ. හැබැයි අපි මතක තියාගන්න ඕනි ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් වන කුමාර සංගක්කාර ඉන්දියාවෙන් මාතීෂ වැනි පන්දු යවන්නෙක් ගෙනහලා නෙට් වලදී පුහුණුවෙන් කටයුතු කරා මාතීෂන මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඕකත් අපි කතා කරලා තියෙනවා මීට කලින්. හැබැයි මාතීෂව හොයාගත්ත MS ධෝනි ලකුණු 48ක් ලබාගෙනත් පන්දු වාර 4ට ඔහු ආරක්ෂා කරනවා. ඒ ලකුණු ප්‍රමාණය බලලා ක්‍රීඩකයන් මනින්නට එපා. ඔහු යවපු පන්දු තමයි වැදගත් වන්නේ කියන එක. ඉතින් 150කට වැඩියෙන් පන්දු ගොඩක් වෙලාවට මාතීෂ යවුවා. වේගය අඩුවෙන් යවපු පන්දු අඩුයි මේ තරඟයේදී. වේගයේ වැඩිවීමත් සමහරක් විට ප්‍රශ්නයක් වෙන්නට ඇති මේ එජ් වෙලා යන්නට 4 සීමාවට. ඉතින් කොහොම වුණත් මෙහෙම නායකෙක් ශ්‍රී ලංකාවේ නොසිටීම සම්බන්ධයෙන් ඇත්තටම කනගාටු වෙන්න ඕනි කියලා ක්‍රීඩා ලෝලීන් දැන් අදහස් දක්වමින් සිටිනවා සමාජ මාධ්‍ය තුල. මොකද ඉන්දියාවේ නායකෙක් තරුණ ක්‍රීඩකයෙක් හොයාගෙන ඔහු ආරක්ෂා කරමින් දිගින් දිගටම ඔහු වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි අපේ නායකයන් සහ හිටපු ප්‍රවීණයන් ඔය වග කිය යුත්තෝ නැත්තම් ලෙජන්ඩ්ලා කියන සමහරක් උදවිය වෙන්දේසිවලදී කවදාවත් මේ ක්‍රීඩකයන් ලබාගෙනත් නැහැ. අඩුම තරමේ නෙට් පන්දු යවන්න ඕ විදිහටවත් ගෙනෙල්ලවත් නැහැ. හැබැයි ලංකාවේ නොවෙන ඉන්දියාවේ දැවැන්තයන් නැත්නම් MS ධෝනි කියන්නේ ඉන්දියාවේ පිහිවෙච්ච දැවැන්තම නායකයෙක්. ඔහුට දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙන්නේ කොහේ ගියත් මේ වන විට. එවැනි නායකයන් අපේ ක්‍රීඩකයන්ව නැත්නම් කුඩා ක්‍රීඩකයන්ව ආරක්ෂා කරන හැටි බලන්න කියන කාරණය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වෙලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.